සුබ දවසක්. සේදමාවත කතාබහත් සමගින් අපි ඔබව මුණ ගැහෙන්නේ ආරාධනා කරන ඔබට අපිත් එක්ක එකතු වෙන්නට කියලා මේ සේදමාවත දිගේ ඇවිදගෙන යන්න. අද මුල්ම විනාඩි කිහිපය අපි වෙන් කරන්නේ ඔබේ රන්වන් පැහැතිස්සම ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරන හින්දා මේ බයෝවිටා පිළිබඳව කතා කරන්න අපි සූදානම් වෙන්නේ. වෙනස්කම් රසක් එක බයෝවිටා ඔබ අතට පත්වෙද්දී ඒ වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරමින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා වෛද්‍ය දිනේෂ් විජේතුංග සමගින්, රූපලාවන්‍ය ශිල්පිනී නිරූපණ ශිල්පිනී සමුද්‍රා රණතුංගයි. බොන් සුබ දවසක්. අප දෙදෙනාත් එක්ක මේ කතාබහ ආරම්භ කරන්න අපි සූදානම් වෙද්දී සමුද්‍රා, දැන් වෙළඳපළ තුළ අපේ පාරිභෝගික ජනතාව බොහෝ වෙලාවට මේ කතාබහ කරනවා බයෝවිටා එක්ක ඇති වුණු මේ අලුත් වෙනස සම්බන්ධ. අපි කතාබහ ආරම්භ කරමු ඒ ගැන කියලම. ඔව්, ඇත්තටම බයෝවිටා සෑහෙන දුර ගමනක් ඇවිල්ලා මට බොහොම සතුටින් කියන්න පුළුවන්. මොකද හැමවෙලේම කාලෙන් කාලයට අපේ හැමට අවශ්‍ය කරන සහ තාමත් සුදුසු ඉතාමත්ම හොඳ පෝෂණ කොටස් බයෝවිටා හැමදාම එක් කරගත්තා. මොකද මම බයෝවිටා පවුලට එකතු වෙනකොට බයෝවිටා සාමාන්‍ය පැකට්ුව තමයි මම පාවිච්චි කරේ. මම බයෝවිටා පවුලට එකතු වෙලා අවුරුදු කීපයක් යනකොට බයෝවිටා ගෝල්ඩ් හඳුනලා දෙනවා. දැන් බයෝවිටා ගෝල්ඩ් තවත් අලුත් වෙලා ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් අපි කියන්න ඕනේ ග්ලූටතයෝන් එකතු කරගෙන අපි බයෝවිටා හඳුනලා දුන්නා. මේට අවුරුදු දෙකක් නේද ඩොක්ටර්, දෙකකට විතර එපිට කාලයකදී. ඊට පස්සේ දැන් වැල්මී සහරය එකතු කරගෙන බයෝවිටා ගෝල්ඩ් ඇවිල්ලා තියෙනවා. ග්ලූටතයෝන් අභිභවාගේ ඉතාමත් හොඳ පෝෂණ කොටසක් වැල්මී කියන්නේ. ඉතින් අපේ වෛද්‍යතුමන් ඉන්නවා ඒ සම්බන්ධයෙන් අපිට දිගට විදීර්ඝ විස්තරයක් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට කතා කරද්දී බයෝවිටා ගෝල්ඩ් ඉතාමත්ම සුවිශේෂී, මම හැමදාම කියන යුනික් ඉන්ග්‍රීඩියන්ස් එක තමයි හැමදාම ඔබ අතට එන්නේ. ඉතින් ඔන්න ඒක ඒ විදිහට දිනු වෙලා තියෙනවා. සහ දැන් ඔන්න මට පර්සනලි පෞද්ගලිකව මට කතා කරන ගොඩාක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි දැන් මම බයෝවිටා ගැන කතා කරනවා සහ මම බයෝවිටා පාවිච්චි කරන නිසා ඒගොල්ලෝ ගොඩාක් ලට අහනවා, හරි බයෝවිටා කැප්සුල් එක ගන්න ගමන් අපිට මොනවා හරි වයිට්නින් ක්‍රීම් එකක් නැද්ද, නැත්නම් අපිට මොනවා හරි මුණට ගන්න ක්‍රීම් එකක් නැද්ද. පෞද්ගලිකව මම ක්‍රීම් පුංචි කාලේ ඉඳන් පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මට තිබුණේ ඔයිලි ස්කින් එකක්. වැඩිපුර කම්බිනේෂන් ඔයිලි අතර තමයි මගේ ස්කින් එක යන්නේ. ඒකට ක්‍රීම් බේස් මට ගන්න බැරි නිසා මම කවදාවත් ගෑවෙත් නැහැ සහ මට ඒ පැත්තට උනන්දුත් නැහැ. ඉතින් එදා ඉඳන් අද වෙනකම් මම හැමෝටම කිව්වේ මට ඒකට පිළිතුරක් දෙන්න දන්නේ නැහැ හරියටම. හේතුව මම ක්‍රීම් පාවිච්චි කරන එක නෙමෙයි, මට පෞද්ගලික අත්දැකීමක් නැහැ ඒ සම්බන්ධයෙන්. හැබැයි බයෝවිටා ඔන්න අපි අලුත් මම එක හංගගෙන හිටියේ අලුත් නිෂ්පාදනයක්. මේක බයෝවිටා නියුට්‍රලයිසර් කියලා ඉන්නේ, ජෙල් ෆෝම් එකකින් ඉන්නේ. එතකොට ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක වැරදියට තේරුම් ගන්න එපා, මේක වයිට්නින් ක්‍රීම් එකක් නෙමෙයි. මේක සමේ pH balance එක ඇති කරන්න නිර්මාණය කරපු විශේෂ ක්‍රීම් එකක්. විශේෂයෙන් මේකේ අන්තර්ගතය ගැන කතා කරනවා නම් මේකේ කුමාරිකා තියෙනවා. අපි දන්න අන්තර්ගතයන් ගැන කතා කරද්දී තව කුහඹ තියෙනවා, උලුහාල් තියෙනවා, සහ විටමින් E, C, apple cider vinegar. මේ වගේ දේවල් විශේෂයෙන්ම දැන් අපි ඇයි මේ වගේ ක්‍රීම් එක මේ වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ? මේක ක්‍රීම් බේස් නෙමෙයි, මේක ජෙල් බේස් අවිලා තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් දැන් ගොඩාක් අයගේ අපි 10 දෙනෙක් ගත්තොත් ගොඩක් දෙනෙක්ට තියෙන combination නැත්තම් oily skin නැත්තම් sensitive skin. dry skin තියෙන අපිට ගොඩක් අතලොස්සයි. හැබැයි ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ජෙල් ෆෝම් එකකින් අවිලා තියෙන ඉඳා acne තිබුණත් combination skin තුනක් දැන් මට උනත් පාවිච්චි කරන්න පුළුවන්. තාම මම පාවිච්චි කරන්න පටන් ගත්තේ නැහැ. ඉතින් ඉදිරියේදී ඒ ගැනත් ඒකත් පාවිච්චි කරලා ඒ ගැන ප්‍රතිඵලත් කතා කරන්න පුළුවන්. ඕගොල්ලන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. අර හැම වෙලේම මගෙන් මූණට මොනවා හරි ගන්න දෙයක් තියෙනවද කියලා අහන කට්ටියට තමයි මේ නිෂ්පාදනය අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි කතා කරද්දී අපි රූපලාවන්‍ය පැත්තෙන් කතා කරද්දී අපි ෆේෂල් එකක් කරනකොට දවස් 28කට වතාවක් තමයි ෆේෂල් එකක් කරන්නේ. ඒකට හේතුව තමයි අපේ උඩ තියෙන මේ මැරුණු සම ඉවත් වෙන්න ගත වෙන කාලය. ඉතින් එතකොට අපිට ඒ හැම දැන් අපි අභ්‍යන්තරයෙන් බයෝවිටා ගන්න ගමන් බාහිරින් මේ හැම යම් මට්ටමකට ආරක්ෂා කරගත යුතු වෙනවා. මොකද විශේෂයෙන් මිරු එළියෙන් වගේ. එතකොට මේ ක්‍රීම් මේ දේ බයෝවිටා නියුට්‍රලයිසර් එකට උපකාරී වෙනවා. හේතුව තමයි ඒක බාහිරින් අපේ සන් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, දැන් සමුද්‍රයේ හඳුන්වාදුන්න විශේෂතා දෙකම පිළිබඳව අවධානය යොමු කරනවා ඇති වෛද්‍යතුමනි. මට දැනගන්න ඕනේ දැන් අපි බයෝවිටා ගෝල්ඩ් වලට එකතු වුණ මේ අලුත් වෙනස වැල්මී භාවිතය පිළිබඳව අපි කතා කරොත් කොහොමද මේ සියල්ල අභිභව වැල්මී හරහා සමට මේ රන්වන් පැහැය ලැබෙන්නේ, මේ සුන්දරත්වය වඩා වැඩි දියුණු වෙන්නේ? ඒ ගැන අපි කතා කරොත් ඔව් පබසරි මෙහෙමයි. දැන් අපි අලුත් මේ පැකට් එකේ බයෝවිටා ගෝල්ඩ් එකට
වැල් මේ ඒ කියන්නේ ලිකොරයිස් රූට් එක්ස්ට්‍රැක්ෂන් එක අපි එකතු කරලා තියෙනවා. ඊට අමතරව හයලුරොනික් ඇසිඩ් කියන එක අපි එකතු කරලා තියෙනවා. මම පොයිසලා පොඩ්ඩක් කෙටියෙන් කියන්න, හයලුරොනික් ඇසිඩ්ස් කියන්නේ අපි බෝටොක්ස් කියන අපි දන්නා නිික්ෂේපන ඉන්ජෙක්ෂන් එක ගොඩක් අය තරුණ බව රැකගන්න, විශේෂයෙන් ওই රින්කල්ස් අයින් කරන්න බෝටොක්ස් වලට අපි ඉන්ජෙක්ට් කරනවා. මොකද කොලජන් ඉන්ජෙක්ට් කරන්න බෑ, ඒක හයිපර්සෙන්සිටිව්. මොකද ඒ ප්‍රෝටීන් එකක් ඉඳලා මේ හයලුරොනික් ඇසිඩ් හැටියට තමයි අපි මේක කරන්නේ. ඒ හයලුරොනික් ඇසිඩ් උත් මේක මේ ටැබ්ලට් ෆෝම් එකේ කියන්නේ කැප්සූල් එකේ ජෙලි මේ සොෆ්ට් ජෙලටින් තාක්ෂණින් අතුල් කරලා ඉවරලා අපේ නිෂ්පාදන හයලුරොනික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙනවා මේ රින්කල්ස් ඉවත් කරන්න, විශේෂයෙන් බයවිටා ගෝල්ඩ් එකේ. ඊට අමතරව ලිකරයිස් රූට් එක නැත්නම් අපි වැල්මී ගැන කතා කරොත් එහෙම වැල්මී කියන ඉතාම සුවිශේෂය. මොකද ඒක සෙන්සිටිව් ස්කින් එකට. දැන් සමුද්‍ර අතින් කියවනා මේ සෙන්සිටිව් සංවේදී සම ඒ සමට ඉතාම සුවිශේෂ නිෂ්පාදනයක් තමයි මේ ලිකරයිස් කියන එක. ඒ කියන්නේ ඔය වැල්මී කියන එක. මොකද ඊට අමතරව අපි දන්නවා හුඟක් අයගේ අඬ අයි ඒ කියන්නේ ඇස් වටේ කළු වෙලා තියෙනවා ගොඩක් අයට, අඬයි සර්කල් එකේ කියන්නේ ඩාර්ක්නස් එක අඩු කරන්න ලිකරයිස් ගොඩක් උපකාරී වෙනවා. ඊට අමතරව අපි දන්නවා ඒජ් ස්පොට්ස් කියලා එකක් අපි අහලා තියෙනවා. සමහරලාට හුඟක් අයගේ තැන්තන් වල පැචස් තියෙනවා ඒජ් ස්පොට්ස් කියන එක. ඒ කියන්නේ හිරු එළියේ බලපෑම නිසා UV කිරණවල ක්‍රියාකාරීත්වය මත ඇති වෙන ලප වර්ග අයින් කරන්නත් මේ පිග්මන්ටේෂන් එකට ගොඩක් කියන්නේ ඩාර්ක්නස් එක අඩු කරන්න උදව් වෙනවා මේ ලිකරයිස් රූට් එක. ඊට අමතරව අපි දන්නා මෙලස්මා කියලා තත්ත්වයක් තියෙන ගොඩක් වෙලාට ඕවර් 40 වගේ 50 වගේ වයස එනකොට ගොඩක් අයට අවුරුදු 40 පහ වෙනකොට හෝමෝනල් ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසා ඒක අඩු කරන්නත් මේ ලිකරයිස් රූට් එකේ ඇති වෙන සාරය ඉතාම උපකාරී වෙනවා. ඉතින් මෙවැනි කරුණු කාරණා නිසා තමයි වයිවිටා ගෝල්ඩ් එක අලුත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් වඩා වැඩි ප්‍රතිඵල ලබා දීමේ හැකියාව ඇතිව වයිවිටා ගෝල්ඩ් මේ ආකාරයෙන් අලුත් වෙද්දී සමුද්‍ර දැන් ඔබ භාවිතා කරපු නිෂ්පාදනයට වඩා දැන් අද වෙද්දී වයිවිටා වඩා වැඩි දියුණු වෙලා තිනවා. ක්‍රියාකාරීත්වය අතිනොත් වඩා වැඩි දියුණු වෙලා තියෙන. ඉතින් මේ නිෂ්පාදන දෙකම පිළිබඳව දැන් ඔබ ක්‍රමයෙන් පොඩි අදහසකුත් අපිට එකතු කරන ගමන් මේ ප්‍රශ්නයක් තියෙනවා එකත් යොමු කරලා ඉන්න. ගාල්ලේ ඉඳලා තුල්ල මේ ගැටලුව අපිට යොමු කරලා තියෙන්නේ. දැන් ඇයි කියනවා ඔබ කියනවලු මේ ග්ලූටතයෝන් භාවිතා කිරීම යෝග්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් ඇතැම් වෙලාවට ඔවුන් දැකලා තියෙනවා කියලා තියෙනවා පෙති මාර්ගයෙන් හෝ කරල් මාර්ගයෙන් මේ විදිහට ග්ලූටතයෝන් භාවිතාවට අරගෙන සමේ පැහැපත් බව ඇති කරගත්තාට ගැටලුවක් නැහැ කියා කියු කරුණු කාරණා. ඒ පිළිබඳව අදහසක් දක්වන්න. මම හිතන්නේ පොඩ්ඩක් අපි කියපු කාරණාව ඇය පටලවගෙන තියෙනවා. මොකද ග්ලූටතයෝන් සුදුසු නැහැ කියලා නෑ. මොකද අපේ බයවීටා ගෝල්ඩ් වලත් ග්ලූටතයෝන් තියෙනවා. නමුත් අපි හැමදාම කියන දේ තමයි ඕන දෙයක් ඕනවට වැඩි අධිමාත්‍රාවන් ගැනීම සුදුසු නැහැ කියන එක. අධිමාත්‍රාවන් ගැනීම පමණයි සුදුසු වෙන්නේ. සුදුසු නැති වෙන්නේ ඒක අනුතුරුදායකයි ශරීරයට ඕනම දෙයක. ඉතින් ඒක නිසා මොකද විශේෂයෙන්ම අපි කිසිම මේ නිෂ්පාදන අපි වෛද්‍ය නිර්දේශයක් ડોක්ටර් කෙනෙක්ගේ ගාවට ගිහිල්ලා පෞද්ගලිකව තමන්ට නිර්දේශ කරන් අරගන්න දෙයක් නෙමෙයි. අපි හැමෝම ගිහිල්ලා ගන්න දෙයක්. ඕදි කවුන්ටර් ගන්න එකක්. එතකොට අපි මේ හැම දෙයක් ගැනම ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට කතා කරනකොට විශේෂයෙන්ම අධිමාත්‍රාවන්ට යාම සුදුසු වෙන්නේ නැහැ. වෛද්‍යවරයෙක් වුණත් අපි හිතන්නේ එහෙම කියයි කියලා අධිමාත්‍රාවන් සුසු නැහැ කියලා. ඒක හින්දා නියමිත මාත්‍රාවට ලබා ගැනීම ඉතාමත්ම සුසුයි. හඳ එහෙනම් නිවැරදි මාත්‍රාව ලබා ගනිමින් බයෝවිටා හරහා රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් තමයි වෛද්‍ය දිනේෂ් විජේතුංග සමගින් සමුද්‍රාත් දවසේ අපිත් එක්ක එකතු වෙලා ඔබව දැනුවත් කරේ. එහෙනම් ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. තවත් දවසක ඔවුන් සමගින් කතා බහ ඔබට තිළිණ කරන බලාපොරොත්තු ඇතිව තමයි අපි සමුගන් සූදානම් වෙන්නේ. මතක් කරන්න දුරකථන අංකයත් 0777-1077-1097 කියන දුරකථන අංක දෙක ඔබ වෙනුවෙන් විවෘතයි. එනම් අපි කතා බහ නිමාවටපත් කරනවා. ඔබට ආරාධනා කරනවා අපිත් සමගින් රැඳෙන්නට කියලා.